ආයිබෝවන් සිලෝන් නැග්‍රී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා අපිට තිබෙන ඉඩකඩේ අපට මොනවද වගා කරන්න පුළුවන් බොහොම සීමිත ඉඩකඩක් තමයි තියෙන්නේ නගරයක ජීවත් වෙනවා නම් මහල් නිවාසයක ජීවත් වෙනවා නම් අපට ගහක් කොළක් වගා කරගන්න අපි කැමති පළතුරක් එළවලුවක් වගා කරගන්න අපට කොහෙන්ද ඉඩක් ඒ වගේ තමයි අපේ මුළු තැංගෙට අවශ්‍ය රම්ප කරපිංච එනසාල් කරාමුණටි සාදික්කා ඔය කිසිම දෙයක් අපට වගා කරගන්න ඉඩක් නැහැ ඇත්තටම මේ ඔක්කොම නැතුව අපට අපේ මුළු තැංගෙට අවශ්‍ය තුන පහ අපට එක ගහකින් ලබා ගන්න පුළුවන් නම් අපට කොච්චර සතුට වෙන්න පුළුවන්ද අන්න ඒ සතුට අරගෙන තමයි අද අපි ඔබට කියන්න යන්නේ තුන පහ ගහ ගැන කියන්නේ වෝල්ස් ප්‍රයිස් කියනවා මේ තුන පහ ගහ ගැන තමයි අද අපි ඔබට කතා කරන්න යන්නේ. අපි මීට කලින් වීඩියෝවක් කරා කපීර් ලයිම් ගැන. ඊට පස්සේ කරා වේලීෆ් ගැන. ඊළඟ තියෙන එකම සාගය තමයි වෝල්ස් ප්‍රයිස්. ඒ කියන්නේ මේ තුන පහ ගහ. මේ තුන පහ අතර තමයි මම මේ වැඩසටහන කරන්නේ. පුදුම සුවඳක් දැනෙනවා ඇත්තටම. අපිට හිතා ගන්නත් බෑ. එතරම් සුවඳක් දැනෙනවා වෝල්ස් ප්‍රයිස් එක. මොකද හැම සුවඳක්ම කැටි කරලා එකම කොළයක තමයි මේක තියෙන්නේ. ඒ වගේම තමයි මේ දුණපා ගහේ තියෙන අපේ ශරීරයට අත්‍යවශ්‍යම කරන ඇත්තටම මේ කාලේ අපට ඉතාමත් අවශ්‍යයි ප්‍රතිශක්තිකරණය. ඒ ප්‍රතිශක්තිකරණය ලබා දෙන හොඳම සාකය තමයි ඇත්තටම වෝල්ස් ප්‍රයිස්. ඒ කියන්නේ මේ තුන පහ. ඒ වගේම තමයි මාංශ පිඩු වල ඇති වෙන වේදනාව, දත් කැක්කුම, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඒ වගේ හැම දෙයක්ම පාලනය කර ගන්න පුළුවන් අපේ ආහාර වේලකට මෙන්න මේ වෝල්ස් ප්‍රයිස් මේ තුන පහ කොළ එකතු කර ගන්න පුළුවන් නම් අපට අමුයෙන් එකතු කර ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි වියලලා කුඩු කරලා අපට ආහාරයට යොදා ගන්නත් පුළුවන්. මේ තුන පහ සාකය ලංකාවේ ඕනම පළාතක හොඳින් වගා කර ගන්න පුළුවන් සාකයක් තමයි. බීජ මගින් පැල කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අතු වලිනුත් පැල කර ගන්න පුළුවන්. ගොඩක් ප්‍රදේශවල මේක දැනටමත් තිබෙන හැබැයි කාටවත් පැල කර ගන්න අපහසුයි. අතු පැලෙන්නේ නැහැ කියනවා, බීජ එන්නේ නැහැ කියනවා. හැබැයි මේකේ අතු මගින් පැල කර ගන්න පුළුවන්. අද අපි කියලා දෙන්නම් කොහොමද අත්තක් නිවැරදිව මේක ඇත්තටම පැල කරගන්නේ කියලා. මේක ඉතාමත් මිල අධික පැලයක්. හොයා ගන්න ගොඩක් අපහසුයි. මොකද මේක ඇත්තටම විදේශ රටවලට මේක අරිනවා කූඩු කරලා එක එක විදිහට මේක අරිනවා. ඒ වගේම තමයි මේක අමුයෙන් පාවිච්චි කරන්න පුළුවන්. කුඩු කරලා අපේ ව්‍යංජනයට දාන්න පුළුවන්. ඒක නිසා මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. වෙළඳපොළේ මේ පැල හොයා ගන්න තමයි අපහසුව. ඒ නිසා අපි බලමු තියෙන ගහකින් හරි අපි කොහොමද අත්තක් පැල කරගන්නේ කියලා. අපිට අත්තක් පැල කර ගැනීම සඳහා අවශ්‍ය වෙනවා මෙන්න මේ ආකාරයේ වැලි, සියුම් වැලි. මේක වැලි පමණයි අපි යොදාගෙන තියෙන්නේ. මේ ආකාරයේ බෑග් එකකට මේ පුරවලා තියෙන වැලි. ඊළඟට ඕන වෙන හොඳින් කැපෙන කතුරක්, කොමාරික කෑල්ලක්, ඊට පස්සේ මේ වාගේ පැන්සලක් හරි මොනවා හරි ලී කෑල්ලක් මේ කූරක් අපි පොඩක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ පොලිතින් බෑග් එකක්, ඊට පස්සේ රබර් බෑන් එකයි. මේ ටික තමයි අපට අත්‍යවශ්‍ය වන්නේ අපේ ගෙදර හෝ අපි තියෙන අත්තක් පැල කරගන්න. පිටින් අපි අතු කෑල්ලක් ගේනවා නම් දල්ල හරියෙන් අපි ගේන්න ඕන. ගෙනල්ලා ප්‍රවේශමෙන් ගේන්න ඕන. ෂොපින් බෑග් එකක දාලා හුලං වදින්න නැතුව වතුර ටිකක් දාලා ගෙනල්ලා තමයි අපි හිටව ගන්න ඕන. හැබැයි මේ පැලයක් හිටවන්න මුල් අදින්න මාස දෙකක් පමණ කාලයක් අපට බලාගෙන ඉන්න වෙනවා. මොකද ඒත් කමක් නැහැ ඇත්තටම. ඉතාමත් වටින පැලැටියක් නිසා ටික කාලයක් යන මේක මුල් වෙන්න. ඒක නිසා එහෙනම් අපි බලමු දැන් සිටවලාම කොහොමද පැලේ හිටව ගන්නේ කියලා. මෙන්න මේ තුන පහ ගහෙන් තමයි අපි අත්තක් අද කපා ගන්නෙ. අත්තක් කපා ගන්නකොට මෙන්න මේ ආකාරයේ දළු දාන්න ඔන්න මෙන්න තියෙන මේ ආකාරයේ රිකිල්ලක් අපි කපා ගන්න ඕන. මෙන්න මේ ආකාරයේ කොළ දෙකක් සහිත පොරුකක් ළඟින්. ඉන්පසු අපි පළවෙනි පත්‍ර දෙක මෙන්න මේ ආකාරයෙන්ම ඉවත් කර ගන්න ඕන. ඊළඟට අපි ඊළඟ පත්‍ර දෙකේ මෙන්න මේ ආකාරයේ භාගයක් ඉවත් කර ගන්නවා. ඊළඟ එකෙනුත් භාගයක් ඉවත් කර ගන්නවා. ඊළඟ එකනොත් මෙන්න මේ ආකාරයට භාගේ භාගේ අපි ඉවත් කර ගන්නවා. මෙන්න මේ වාගේ රිකිල්ලක් තමයි පත්‍ර ඉවත් කරගත්ත එකක් තමයි ඇත්තටම වෝල්ස් ප්‍රයිස් පැලවෙන්නේ. නැත්තම් දිග පත්‍ර තියන්න එපා. උච්ඡේදනය වළක්වා ගන්න ඕන. මොකද ගොඩක් කාලයක් යනවා මුල් දාලා මෙයාව ජලය ආහාරය ලබා ගන්න. එතකම් අපිට මෙයාව ප්‍රවේශමෙන් තියා ගන්න අවශ්‍යයි. ඒ නිසායි අපි මේ පත්‍ර ඉවත් කරගන්නේ. ඉන්පසු අපි මෙන්න මේ ආකාරයෙන් අපි වැලි මාධ්‍ය පුරවාගත් භාජනයෙන් හරි මැදින් අඟල් එකහමාරක් පමණ ගැඹුරට සිදුරක් කරනවා අපි මේ කෝටු කැබැල්ලෙන්. මෙන්න මේ ආකාරයෙන්. ඉන්පසු කොමාරික කෑල්ලේ අඟල් එකහමාරක් පමණ මේ කොමාරික ජෙල් එක මෙන්න මේක හොඳින් ආලේප වෙන විදිහට අපි තවරා ගන්නවා. පසුව ප්‍රවේශමෙන් මෙන්න මේ ආකාරයෙන් පැලය ඇතුල් කර අපි හොඳින් තද කරගන්න අවශ්‍යයි.
इन पासु अभी सपयागत पॉलीथीन बैग एक मैं विनी विद पेन पॉलीथीन बैग एक मैंने मैं आकार अभी වාතාශ්‍රය ඇතුල් වීම සහ පිටවීම වැළක්වීම සඳහා රබර් බෑන්ඩ් එකක් යොදලා අපට පුළුවන් මේක සුරක්ෂිතව සෙවන සහිත ස්ථානයක තබන්න මාසයක් පමණ මේ එක දිගටම තිබ්බන් පස්සේ අපට පොඩ්ඩක් මේක ඇරලා ජලය මදිරන් දාලා නැවතත් වසන්න වෙනවා මොකද මාස දෙකක් පමණ ඕල් ස්පයිස් අත්තක් පැලවෙන්න යනවා දළු දමාගෙන එනවා දකිද්දි තමයි ඇත්තටම අපි මේක මේ බෑග් එක ඉවත් කරලා වෙනම මාධ්‍යයක් සාස කරලා වෙනත් භාජනයකට අපි හිටව ගන්න ඕන मैंने मे तीन आप अतुरकिल पेल कर दल दागने दकीन मे मस देखा पमन गए पेल एक वोट मे दकीन तीन उदय बल मैंने मे मस देखा वायस पेल एक मे तीन बीजे मगिन पेल कर पेल मे पड़ी को बलान पुलवा इट पास तमाइ गहा दीगने इलांग बलान पुलवा मैंने मे तीन मे वागे पेल अभी मे आकार बंधुन कदाल लुक कर मे तीन रिकिले अस्त पेल कर वॉल प्रईस पेल एक मे दकीन तीन वर्ल्ड प्रईस गहक बीज इन गुड़क खाले कपट बलागनो एक बीज मगिन पेलकर अपहसु मुखद बीज अपट नोमति निश अतुर किपट एम पहसुए हदागण पुलवाम अभी मेघ आकार पेलक सदागत्म अपट पुलवाम मतपीट पस कोटा सेकूत वेलिकोटा सेकूत काबणिक पोर कोटा सेकूत पोलि क्यालिहो कोहुबत कोटा सेकूत हुदि मिश्र करला बाजनेक नतम लुकु बैग हेक नतम बेरल बाग एक हरी अपट हिटवल अपट सूर्यालोक लभन तनक रोजन गंडपूलम लेड रोगवली गोड़ अड़ग हक्तम मेघ मगद रोग धरागणी मे हुद हकिया वक्ति बेनो मे वॉल्स प्रईस तुणपाग हट यदि समेक इतम अपे मुलुतंगे आवश्यकर साख्या निजा अपट पुलवा एतम मेघ टीका उनल अभी पेलखरी अतखरी पेलखर गु अट इतम वटिना साख्यक्तम वॉल्स प्रईस मे तुणप गह एतम अपट दंग उदावेलाती अड़पेक्षित काल अनावश्य गमंबिमा अभी नोगिहि अपे निवसट वेल अपे गेवत्ट वेल स्वभाधाम अलुंकरण स्वभाधाम आरक्षाकरण दपट तलय ग्रहकुलाकुलवण्ण अभी तेकतम यम लुकुम वटिनाकम अपे रटदय अपट बेरगन अपे लमगे अनागते अपट सुरक्षित करण अभी करण पुलवाम हुद मदे एकतम ये काले अभी ग्रहकुलाकुवे अपट विदुकण पुलवण इनिशा अभी अद मे उब कीपदेन अपट गुडक इलीम वॉल्स प्रईस गह कि मुखाद तुनपा गह गए मुखाद अपट कील दिन एक्तर अभिलंग ये गह तिबुना अद एक अभी मे वोट इधर बदकर अभी टीका पहले टीका लोकवेन गंगा एक हरि निवेर दिव हदागण कोहमद कील बाल लतम अदोट मे इधर बदकर एवगे मतमय सिलोन नग्री अपगे फेसबुक सांसद इक्वनट आराधना कर्ण गमन अपगे वीडियो इक्मणि नरवी मसदा सिलोन नग्री अपगे चानल सब्सक्राइब कर बेल आईकान क्लिक करान अमतक करान पा वब सुबह दवसा।